වන් සීක්‍රට්ස් ඔප් නේච මේ ජේෂ්ඨ අපේ පුරවැසියෝ දෙන්නව මට හඳුන්වලා දෙන්නේ විශේෂඥ වෛද්‍ය ආයුෂ්මන්ත පීරිස් මහත්තයා. මේ දෙන්නම පාදයාත්‍රාවේ ගිහිල්ලා ඇවිල්ලා ඉන්නේ. දෙන්නම අපි කිව්වොත් එහෙම වචනකින් ජීවිතය හැර යන්න ඕන දෙන්නේ. නමුත් ජීවිතය තදින් ස්පර්ශ කළා හොඳින් නිරෝගීව ඉන්න මේ මොහොත වෙනකොට. තාත්තගේ නම? මම මර්වින් බොතේජු. මර්වින් බොතේජු ගම කොහෙද? කළුබෝවිල. කළුබෝවිල. කොළඹ. කොළඹ. එතකොට මේ බයිපාස් කරපු රෝගියෙක්. දැන් මේ ගමන කොච්චර කල්ද? ඒකට ඉස්සෙල්ලා ගියාද? ඔව් මම එන හතරවෙනි වතාව. හතරවෙනි වතාව. පහ පස්වෙනි වතාව. පස්වෙනි ඒක කරාට පස්සේද? නෑ කළාට පස්සේ එන පළවෙනි වතාව. පළවෙනි වතාව. දැන්ට අවුරුද්දයි මාස 3යි. කිලෝමීටර් දැන් ආවනේ සෑහෙන ප්‍රමාණය යන්නේ. 100කට කිට් වෙන ආවා. ඔව් එතකොට ඒකෙදි තේරුණාද මහන්සියක්? නෑ. දේ හඳුනගන්න පිටින් කිසිම මහන්සියක් තෙහෙට්ටුවක් කිසිම දෙයක් නෑ. ඉතින් හිතේ ශක්තිය තමයි දෙවියන්ගේ ආශිර්වාදේ ලැබිලා මේ ගමන එන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරපු විදිහටම කිසිම يعني කකුල් දෙකට පවා අමාරුවක් නැහැ. අමාරුවක් කිසිම දැනුමක් නැහැ. එහෙම දෙයක් වෙලාද නොකලාද ගානයි. ඔව්. එතකොට සාමාන්‍යයෙන් දැන් ડોක්ටර්ගෙන් يعني මෙන්න මෙහෙම වෙනවා. ડોක්ටර් මේකට උපදෙසක් දෙන්න ඕන. එහෙම කියලා මුලින් ප්ලෑන් කිරීමක් මොකුත් නැහැ. නැහැ. මම බෙහෙත් ගන්නවා. කොහොමද බෙහෙත් ගන්නට බෙහෙත් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඔව්. බෙහෙත් අවශ්‍ය වුණා. බෙහෙත් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඔව්. අවශ්‍ය කරන ડોක්ටර් සම්පත් තමයි මගේ වෛද්‍යවරයා හැටියට හෘද රෝග වෛද්‍යවරයා හැටියටම ගන්නේ උන්ගුණත් අහලා ඔහුත් මොම හිමින් ගමන යන්න කිව්වට නමුත් මේගොල්ලන් එක හරි හරියටම මම කිසිම එහෙම දෙයක් නුණ ගන්නට ආවා. ආවා. එහෙම දෙයක් නුණ ගන්නට ආවා. හරිම වටිනෝ එක නේ. ගොඩක් අය ලෙඩේ ඔළුවේ තියන්නේ ඉන්නේ. නේ? ලෙඩේට වැඩිය ලෙඩේ ඔළුවේ තිනකොට හැදෙන ලෙඩ වැඩි. වැඩි. මේක එහෙම දෙයක් නුණ ගන්නට අනිත්‍යත් එක්ක බොහොම සන්තෝෂෙන් භක්තියෙන් මේ ගමන ආවා. ආවා. හරි සතුටුයි. දැන් දරුමල්ලු ඉන්නවද කොහොමද පවුලේ? පොතෙක් ඉන්නවා. එයාත් පරිසර අධිකාරිය වැඩ කරන්නේ. ආ එහෙමයි නේද? ආ. දැන් වයස කීයද? මගේද? 70යි. 70යි. 70 අපේ ඉන්නේ නැහැ නේ. 50ක් වගේ. හරි සතුටුයි. තව ගොඩක් කල් නේ. ආයි ලබන අවුරුද්දෙත් එනවා. අනිවාර්යෙන්ම. අනිවාර්යෙන්ම එනවා. බොහොම ස්තුතියි එනවා. ජය වේවා. නිරෝගීම වේවා. ඔව්. මම ડોක්ටර්වත් ගෙන්න ගත්තා මේ මෙතුමාගේ රෝගී ගැන ඉස්සර ටික දැනගන්න. ડોක්ටර්ට හම්බ වෙන්නේ කොහොමද මේ මහත්තයා? ඔව් අපේ නිවලයි අපේ සහෝදරයා දැන් අවුරුදු 20ක් වෙන මගේ වෛද්‍ය බැච්මේට් කෙනෙක් වෛද්‍ය පීඨ ඉන්න කාලේ ඒ හරහා හඳුනගත්තේ. අපි හැමෝම හරි මේවල හරි විනෝදකාමී ගම බිම යන කට්ටිය නිතරම කැලේ යන්නේ. මේක ඇත්තට මාර විනයානුකූල කැලේ යන කට්ටිය. ඉතින් ඒකෙන් තමයි මේ වුනේ. 2013 පාදයාත්‍රා ගියට පස්සේ ඔය පපු යමර කැට තමයි බලනකොට දැනගත්තේ මේ ලේ පිළිකාවක් තියෙනවා කියලා. මටම මයිලෝම. ඇසේ මාර්ගම වෛද්‍ය ආයතන ගියට පස්සේ ගියා අවුරුදු එකමාර ජීවත් වෙන්න පුළුවන් මේ ටික ගන්න කියලා 2013 කියන අවුරුදු එකමාරයි ජීවත් වෙන්න කියලා. ඊට පස්සේ අපි කරපේ ගොඩාක් කියෙව්වා දන්න කට්ටිය එංගලන් තියෙන යාළුවන්ගෙන් කතා කරලා කොහමද ප්‍රතිකාර ටික හදාගෙන ඉවරලා පටන් අරන් ඉවරලා ඊට පස්සේ මම වැඩ කරේ ඒකල හම්බන්තොට හම්බන්තොට ගෙන ගත්ත ට්‍රාන්ස්ෆර් කරගත්ත ක්ලිනික් ෆයිල් එක. ඊසේ හේබෙත් කරපණම් ගත්ත අපි හොඳ මිත්‍රයෙක් හිටියා අය හොඳට ස්ටඩි කර කරනවා. ඒ අතරේ මම කියෙව්වා ග්ලූකෝස් නැත්තම් ගොඩක් කැන්සර් මැරෙනවා. කැන්සර් වල ග්ලූකෝස් අවශ්‍යයි. ග්ලූකෝස් අවශ්‍ය ප්‍රමාණය ඇඟේ හදාගන්න පුළුවන් අනිත් සෛල වලට. ඒක නැතුණාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ මෙයාගේ ආහාර රටාව ඔක්කොම වෙනස් කරා. සුමාට එක දවසක් කන දෙන්නේ ග්ලූකෝස් ඉන ආහාර කියන්නේ කබ්බු අඩිට පිටි ඉන්දියාප බත් ඔක්කොම නැවතුවා. කළා ඒ විදිහට කැම ටික හදාගෙන ගියා. ඒ රසර කන්න ක්‍රම හොඳිනවා. දැන් හොඳ සූප් වේදියක්. ඒක කන්න දෙයක් ඉතුරු වෙනවද කියලා ප්‍රශ්නයක් නෑ. නෑ නෑ සූප් වේදියක් මෙයා හොඳට එයා හුයන්න දන්නවා. හොඳටම එයා හැදුවා කැම ටික හදාගෙන වෙලා පාලනය කරන ගියා අපි. ඒ අවශ්‍ය කීමෝතෙරපි ගත්තා. නමුත් අපි පස්සේ අපිට තේරෙනවා ඒ ඩයට් එක යනකොට කීමෝතෙරපි මාසෙන් මාසෙ ගන්න ඕනේ. අවුරුදු දෙපාරක් ගත්තා මේති කියලා. ඒ ලේ පරීක්ෂණ කර කර කරේ විද්‍යාත්මක ඔක්කොම කරේ. ඊට පස්සේ ගොඩක් අපි එනකොට තේරෙනවා දැන් ලෝකේ තියෙනවා අපි මාස 3ට සැරයක් පැවිසතර නොකන ඔබ ඉන්නවා නම් ඒ විදිහට ඒ පොඩි මාස්ටර් රීසෙට් එකක් එනවා ඇඟේ. ඒකත් එක්ක ගොඩක් වෙලාවට පිළිකහරි මේක ගොඩක් අඩු වෙනවා. ඉතින් ඒක අඩු වෙනවා. ඒ තව කාරණා තියෙනවා ඒක විතරක් කියන්න බෑ. නමුත් ඒක දෙක හේතුවක්. ඉතින් මේ මාත් දැන් අවුරුදු 11ක් තිස්සේ ජීවත් වෙනවා. හොඳට ජීවත් වෙනවා. කාල බීලත් ඉන්නවා.
දැන් පොඩ්ඩක් නෝටි පොඩ්ඩක් දැන් කනවා වැඩි පොඩ්ඩක් එහෙම ග්ලූකෝස් කනවා ඒ අතර නමුත් රෝගය බැලුවම මේ උත්සන්න වෙලාම නෑ අවුරුදු 11ට හොඳටම තියෙනවා මෙසර ගියාමත් වෛද්‍යතුමිය කිව්වේ මේක බෙහෙත් අඩු කරන්න හිතන තරම් තියෙනවා ඒත් අඩු ගන්න බයයි තව අඩු ගන්න බෑ ඔහොම කරගෙන යන්න කියලා. යන්න කියලා. දැන් අර කොණ්ඩේ හැලෙන්නේ මේම ඒක ලක්ෂණ මොකුත් මේ ආවද මුලදී නැත්තම්? ඉස්සලාම ආවා ඒ ආවා. ඊට පස්සේ කොණ්ඩේ සම්පූර්ණයෙන්ම ගියා. ඊට පස්සේ මෙයාම කිව්වා ආයතනයක් කීම දෙන්න උනොත් මට යන්න දෙන්න මට බෙහෙත් කරන්න එපා කියලා. අපි එහෙම පුළුවන්ද? අපි ඉතින් කර වැඩේ කොහොම හරි කරලා ව්‍යාය රඳවගෙන ඉන්නවා ඉතින්. රඳවගෙන ඉන්නවා. ඔව්. එතකොට ડોක්ටර් මේ ලේ පිළිකාවකයි අනිත් පිළිකාවකයි අතර වෙනස මොකක්ද? ඔව් දැන් ගෙඩියක් හැදෙන්නේ නැහැ. දැන් අපිට අපි දු අතේ හරි පපුවේ පිළිකාවක් ආවද ගෙඩියක් තියෙනවානේ. ඔව්. ඒත් ලේ පිළිකාව වල වෙන්නේ අර අසීමාන්තික සෛල වර්ධනය වෙන්නේ ලේ වල ගමන් කරන සෛලම. ආ. ඒක නිසා ඒ තියෙන සෛල එක පැත්තෙන් වැඩි වෙනවා අනිත් පැත්තෙන් ඒ වගේ ඉතින් කාර්යයක් කරන්න බෑ. ඒ කියන්නේ අවශ්‍ය කරන ඉමුනිටි එකවත් ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ නැහැ. ඒකයි ඇඟේ තියෙන නිරක් තියෙනවා අසනීප හැදෙනවා පොඩ්ඩක් තම් විසිබිජොට නිරාවරණය වෙන්න බෑ. හරනම් මෙයා ඉන්නෝනේ සම්පූර්ණ වැච දැනක කාටත් නෑ බලන්න දෙන්න බෑ. ආ. එහෙමද ජීවත් වෙන්න වෙන්නේ මේ අවුරුදු දෙකම වරුණත්. ඔව්. දැන් මෙයා අපිට අල්ල ගන්නත් බෑ. අපිට වැඩිය මෙයා විසිබිජ කොට වලලයි දිනව. ඔව් එවිදිනව ප්‍රශ්නයක් නෑ ඉතින්. අර තියෙන්නේ අර මේ කාබෝහයිඩ්‍රේට් වලට මම මේ තියෙන කාබෝහයිඩ්‍රේට් වලට ආවට පස්සේ ඉන්සුලින් වැඩි වෙනවා. ඉන්සුලින්ෙන් ඉන්ෆ්ලමේෂන් වැඩි කරන ප්‍රදාහය වැඩි වෙනවා. ඒ නිකම්ම අසීම වෙන්න පටන් ගන්න හේතුවක් හැටියට තමයි අපි දකින්නේ. ඒ නිසා ඒක පාන වෙච්ච එකම හොඳම උදාහරණ මෙයා තමයි ලිවිං එක්සැම්පල් එක. මයිලෝම ජීවත් අවුරු මහිත ලංකාවේ වැඩිම කාලය ජීවත් වුණේ මෙයා තමයි කියලා අවුරුදු 11ක් සාමාන්‍යයෙන් මන්දන එංගලන්තයේ වැඩිම කාලය ජීවත් අවුරුදු 14. ඔව්. අවුරුදු 14. රෙකෝඩ් එක 14යි. හා මට කියලා තියෙන රෙකෝඩ් එක කඩන්න ඕනේ. රෙකෝඩ් එක කඩනවනේ. කඩනවා. කෑවීම තමයි. හා. දැන් ඒගොල්ලෝ ඉන්නේ නැත්තේ අවුරුදු 14 බොහොම බොහොම වෙනම විතරම රාමුවක. දැන් බොහොම මේ සීමිත පරිසරයක ඇවිදින්න බෑ කරන්න බෑ එකම රටාව හැමෝට ළඟට එන්න බෑ මේ මාස්ක් දාන්න ඕනේ ඒ වගේ දේවල් එක්ක. නමුත් මේ මහත්ය හොඳට ඉන්නවා ඉතින්. හොඳට ඉන්නවා. අනිත් එක තමයි මට මැරෙන්න එපායි කියනවනේ යාළුවෝ ටික. ආ එහෙම කියනවා. ඔව් මම මැරෙන්න තමයි රට යන මේ ට්‍රිප් යන්න බෑනේ. ආ ඒක නිසා. අපි නඩේ ගුරා කෝකියා ස්නූපේදියා ඔක්කොම යා. ඒ නිසා අපිට ඉතින් යන්න නැතුව. ආ මරාගෙන බෑ මෙයා. බෑ බෑ. අපි හොඳ කරන්නේත් නෑ. එතකොට යා නොමර මරන්න ඉන්නවා ඉතින්. ඒ වගේ කල්ලෝනේ මම එකකින් අදහස් කරන්නේ පිළිකාවට එකම ප්‍රතිකාරය නොකඩ බින්න එකවත් එහෙම දෙයක් කියවම් කියන්නේ ඒක විශේෂ ලොකු විශේෂයක් නමුත් අපි දැකලා තියෙනවා ඒ ප්‍රතිකාර ප්‍රතිකාරවල සංවිත ඉතාම වැඩි වෙනවා ආහාරට වෙනස් කරනකොට විශේෂයෙන් කාබෝහයිඩ්‍රේට් අඩු කරන එකයි අඩු ගන්න පැය 6ක් අතකට කාලා නවත්තන එක දවසට උදේක ඒව 10න් පස්සේ හවස 6න් පස්සේ නවත්තනවා නොකඩ බින්න ගොඩාක් ඒ ඇඟ රීසෙට් එකක් වෙනවා ඇඟේ දිර පටක වලට පොඩි චාන්ස් එකක් හම් වෙනවා රෙස් කරන්න රෙස් කරන්න රෙස්ට් එක නැතිකම තමයි අපේ ප්‍රධාන ලෝකේ කැන්සර් වැඩි හේතුව ඒකත් එක්ක ඊළඟ අන්තිම කාරණය තමයි ස්ට්‍රෙස් අඩු කරන්න ඕනේ. ඉතින් අපි ස්ට්‍රෙස් වල භාවනා කරනවා නම් දැක්ක නැත්නම් තමයි ජීවිත ස්ට්‍රෙස් අඳුරගෙන ඒකත් එක්ක ඒක මොකක්ද කියලා කරන ඒකද ලොකු හේතුවක් ඒක මොනවා කරන්නේ අපි අසතුටුසෙන් නම් ඉන්නේ ඔව් හරිම ලොකු උපදෙස් ටිකක් මේ නේද සාම්පල් එකක් තියාගෙන කිව්වේ. තව විශේෂයෙන් මතක් කරන්න ඕන කාරණාවක් තියෙනවා මානසිකව වැටෙන්න හොඳ නැහැ කියලා. ආ කැන්සර් එකක් ආවම මේක වෙන ගොඩක් අයට නේ. කැන්සර් එකක් ආව දැන් අපි දැනුවත් වම දැනුවත් මට පස්සේ ළඩ වෙච්ච ගොඩක් දෙනෙක්. ආ බයයි. ඒගොල්ලෝ කැන්සර් එකක් හදිච්ච ගමන් කපාරට යන්න වෙන්නේ නැස්ති. ආ මම අද වෙනකම් එක සැරයක් එක බය වෙලත් නැහැ. ඇත්තම කියනෝනේ ඒකට විරුද්ධව ෆයිට් කළත් නැහැ. ඒකේ හේති බුණාවේ මම මගේ වැඩේ කරගෙන ඉන්නවා. හරියටම හරි. අරිම හොඳම දැනගනේ බෞද්ධාගමිකව ගත්තත් බෞද්ධාගමිකව දවු දාර්ශනිකව ගත්තත් නේද ඒ හයතන ඉන්නවා ඒ හයතන ඉන්නවා ඒක එතකොට අහනවා මේ බෙහෙත් පත්තියගෙනවා කියන්නේ අන්න හරි පත්තියගෙනවා දැන් ඒකට මට දැන් වෙන කට්ටිය වෙන යාළුව කට්ටියක් නම් මාව ඇදගෙන මම එනකොට කැමති වෙන්නේ නැහැ නේ ලෙඩෙක් ගෙනිලා අපිටක් කියලා වෙනවා කියලා නිතර දැන් මේ අවුරුදු 6 පාදයාත්‍රාවේ මේ ආවේ 6 වෙනි සැරේ අපි ටික 6 වෙනි සැරේටත් එනකොට යන් ඊළඟ වෘද්දට යංකල දැම්මම කතා වෙලා ඉවර සයිස් එකට ප්ලෑන් කළ ඉවරයි ප්ලෑන් කළ ඉවරයි ඔව් දැන් වයස කීයද අත්තට මම 70 මේකම වයස බින්නේ නෑ නේද වයස බින්නේ නෑ දැන් අපි දෙන්න වයසයි වගේ ඒගොල්ලෝ හරි යං එහෙම කියන්න එපා ඉතින් ඒකත් ඒක කාබෝහයිඩ්‍රේට් අඩු වෙනකොට ඉන්සුලින් එක අඩු වෙනකොට වයස යන්නේ නෑ ඒ පටකවලදී වයස වෙනස් වෙන්නේ නෑ ආ ඒකයි වෙන්නේ නේ විශේෂයෙන් කාන්තාවන් එහෙම කෑම සීනි අඩුවෙන් සීනි ගන්නකොට තරණ කාල ලස්සනට පේන ඉදිමිලා පේනවා නමුත් අඩු කරනකොට ඒක දිගටම පවතිනවා ගොඩක් දේවල් කරන්න ඕනේ නේද ඩොක්ටර් මම මේ මේ කාරණාවෙන් ඔබ් එකක් අහන්නේ දැන් අපි අන්තර්ජාලයෙන් හරි වෙන පොතපතකින් හරි ලෙඩෙක්
ලෙඩක් ගැන හදාරලා දැනගෙන තියෙන එක ජීවත් වෙන්න පහසුවක්ද? පහසුවක්. ඒක අනිවාර්යෙන් පහසුවක්. ඒක හැමෝටම අයිතියක් තියෙනවා. ඒ කියන්නේ හරි පුස්තකාලේ ගියා හා සමාන ඉන්ටර්නෙට් කියන පුස්තකාලයක්. පුස්තකාලේ ගිහිල්ලා ඒක හරි පොත කියවන්න බෑ. හරි පොත කියවන්න ඕනේ. සමහර දාට තියෙනවා දැන් තමන්ගේ ලයික් වැඩි කරන්න තියෙන සයිට්ස් වල බය කරනවා. බය කල වෙලාව තමයි කාරණා දෙන්නේ. නමුත් හැමෝ දැන් විශේෂයෙන් ඇමරිකන් ඒ තියෙන කැන්සර් ඇසෝසියේෂන් හරි අයි ඇසෝසියේෂන් හරි ගියාම ඒවයි දෙනවා ඉතාම හොඳ විස්තර ටික. දෙර යව පාවිච්චි කරාම ඒ පාවිච්චි හොඳ හොඳ දැනුමක් ගන්න එක වටන දොස්තරුණත් කැමති. දොස්තර හරිනම් කැමති වෙන්න ඕනේ. වෛද්‍ය රෝගියා සන්නද්ධව දැනුමෙන් එනවනම් ඒකට පහසුවේ බෙහෙත් මේව ගන්න මේ හේතුව කියන්නේ. ඒක හොඳ ඒක සාර්ථකයි හොඳයි. සාර්ථකයි. අනේ බොහොම ස්තුතියි ડોක්ටර්. ඈ කිරියක කකා ඉන්නකොට මම මේ කතා කරේ. හරි ඒක කැමරට ගන්න එනක්. මං තාත්තා එක්ක පොඩ්ඩක් කතා කරන්නම්. දැන් අර මුලින්ම ගන්න එපා කිව්වද කුණේ අපි කැමදාම කාපු જાති ටික. එතකොට මේ මොන වදියක්ද මට කන්න වෙන්නේ නැද්ද කියලා හිතුන්නේ නැද්ද? එහෙම හිතුනේ නැහැ. හැබැයි ඉවරට වැඩිලා තින් මේක ඒ ඕඩ මෙතඩ් එකේ චීටින් ඩේට් එකකුත් තියෙනවනේ. ඔව් ඔව්. චීටින් ඩේට් එකට කඩ පුළුවන්. පුළුවන්නේ. ආ අනිත් එක තමයි මේ ඉතින් ඕනම දෙයක් කන්න පුළුවන් විදිහට හදාගත්තාම ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නයක් නෑ. තාත්තා මොනවද දැන් කන්නේ එතකොට? දැන් ඇට ಜಾති තියෙනවනේ. එළවලු ಜಾති තියෙනවනේ. ඒක කන්න. කාබෝහයිඩ්‍රේට් තියෙනවනේ කන්න බැරි. බැරි. ඒවත් කනවා මිහිතුනොත්. ආ දැන් ඩබ්බරයි ගොනේ. දැන් වැඩිපුර කනවද? නෑ 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 එහෙම නෑ. ආ දැන් ඉතින් මේ ගමන ගියාම මේක කෑවත් මේ වගේ නෑ. මේක පේ වෙනවනේ. ඔව් ගමට ගියාම ඊතර නේ ඉතින් මේ පේ වෙලත් නින්න. ආ දැන් දවසට යම් ප්‍රමාණයක් ඇවිදින ඒවත් කරනවද? ඔව් ඇත්තටම ඇවිදිනවා. ආ කොච්චර විතර? දැන් මේක ඉන්නේ ඉස්සෙල්ලා නම් හැමදාම පැය දෙක දෙක විතර ඇවිද්දා ටිකට. ආ පැය දෙක විතර ඇවිද්දා. පොඩ්ඩක් ව්‍යායාමත් කරලා ව්‍යායාම සුළුවසෙන් කරනවා. විගරස්ලි නෙවෙයි. මම බ්ලොග් එකක් ලියනවා. ඒක තමයි. මොකද්ද බ්ලොග් එක? මෙයාට බලන්න පුළුවන්. නිදිගේ පංචතන්ත්‍රය. නිදිගේ. නිදිගේ පංචතන්ත්‍රය. නිදිගේ පංචතන්ත්‍රය. ඈ තන්ත්‍රේ. තන්ත්‍රේ. ඕ. මේ පාදයාත්‍රාව අප ගමන් ගැන ලියලා තියෙනවා. ජීවිතයත් එක්ක බලන්න. බලන්න. හරි වටිනවා. මේ තත්ත්වේ හිටපු මේ රෝගේ හිටපු අයට මේ ජීවත් වෙන ඕන කෙනෙකුට ඒක වටිනවා. ඇත්තටම මං හිතන්නේ මේ ගන්න මං හිතන්නේ ආදර්ශයක් විදිහකට ගන්නවා ගන්න තියෙන මගෙන් බය වෙන්නේ නැතුව ෆේස් කරලා ඕනම අභියෝගයකට ෆේස් කරලා ජීවත් වෙන්න කියලා. තාත්තා පවුලේ පසුබිම කොහොමද? මම විවාහ වෙලා නැහැ. සහෝදර සහෝදරියෝ 10 දෙනෙක් ඉන්න පවුලක වැඩිමල. අම්මා. ඒ 9 දෙනාත් ඉන්නවා. දැන් මට පස්සේ මේ මල්ලි කෙනෙක් අන්තරා වුණා. නංගි කෙනෙක් අන්තරා වුණා. මොකද අපේ ෆැමිලි එකේ පොඩි කැන්සර් ජීන්ස් මේකත් තියෙනවා. එහෙම පාරම්පරිකව එන දැන් මගේ නංගි කෙනෙක් ඉන්නේ එංගලන්තේ. එයාට මට ඉස්සෙල්ලා කැන්සර් එක හැදුනේ. හැබැයි බ්‍රයිට් මේ ලන්ඩන් මැරතන් එක දුවනවා අවුරුද්ද මෙයා. ලන්ඩන් මැරතන් එක දුවනවා. හම් කොච්චර දන්නේ මේ මැරතන් එක මේ තාත්තා දුවනවා. ඈ නංගි ලන්ඩන් වල දුවනවා. ගිය අවුරුද්දේත් තාම අපි. ආ එයාත් පාදයාත්‍රා ගියා. කොච්චර දන්නේ ඊළඟ සැරේ ආහම මුණ ගස්සන්න. මුණ ගස්සන්න. ඈ හරි තාත්තගේ නම මට අහන්න බැරුණා. නිමල් දිසානා. නිමල් දිසානා ගෙවල් මහරගම. මහරගම. අපේ මේ ගෙවල් කිට්ටු ඔක්කොම. අර යකලු බෝවිල. මේ මහරගම. හાર્ට් ඇටැක් එකකින්ද තමයි ගියපාර එන්න බැරුව පස්සෙන් වතාවුනේ. ආ ඒකයි නේ. ඒකයි මම පස්සෙන් වතාවුනේ. හાર્ට් ඇටැක් එක ආවේ හරියටම මේ එන්න සති දෙකක් තියෙද්දි. දෙකක් තියෙද්දි. හ්ම් හ්ම්. ඊට පස්සේ ඒක නිසා එන්න බැරුණා. නමුත් මම එනවා. ඒත් මම එන්න තමයි සූදානම්ුනේ. මේගොල්ලෝ කිව්වා ඉතින් පොඩ්ඩක් ඉඳලා යන්න කියලා. රිස්ක් එක ගන්න හොඳ නෑ නෑ නෑ. ඒකත් ඇවිදලා බලන්න තමයි හිතුනේ. හිතුනේ. හරි අනේ සතුටක් දීර්ඝායස වේවා නිරෝගී වේවා. නිරෝගී බව සතර දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. එයිම වේවා. තුන් වැඩසටහනක් ඒ වැඩසටහන අපි හරි කැමති. ඔව්. බොහොම පිං. හැමදාම බලන ඒ වැඩසටහන. සබදාන. බොහොම පිං. තිරුවන් සරණයි. එයිම වේවා. ඔන්න ඔබට ආදර්ශයක් ගෙනත් දුන්නා. රත්තරන් මිනිස්සුයෝ දෙන්නේ ලෙඩට බය නැති, ලෙඩ ඔළුවේ තියන්නේ නැති. ජීවිතයේ සැහැල්ලුවෙන් යන දෙන්නෙක් එක කතා කරා. වෛද්‍යතුමත් එක්කත් කතා කරා. ජයම වේවා. දීර්ඝායස වේවා. නිරෝගී වේවා.